අරි ඉතින් යාළුවෝ යාළුවා හැමෝම අද සාදරයෙන් පිළිගන්නවා SL Birds Info YouTube channel එකේන තවත් එක් වීඩියෝ එකකට. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට ගෙනල්ලා තියෙන්නේ Indian Ringneck Parrots ගැන. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එකේදී මෙයාලගේ ප්‍රධානම වර්ග ගැන, එතකොට මේ කට්ටියගේ ලංකාවේදී මිල ගණන්, ඒ කට්ටිය බ්‍රීඩ් කරන්නේ කොහොමද, මේ කට්ටියගේ කේස් සයිසස්, එතකොට බ්‍රීඩින් කරද්දී අවශ්‍ය වෙන බ්‍රීඩින් කේජ් වර්ග වගේ ගොඩක් දේවල් මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි වැඩිදුර කතා කරමු අපි අපේ වීඩියෝ එකට. අපි පළවෙනි ඉතින් බලමු මේ කට්ටියගේ වර්ග මොනවද කියලා. තියාලනේ මේ කට්ටියගේ වර්ග ගත්තොත් ප්‍රධානම වශයෙන් වර්ග හතරක් ඉන්නවා. ඉතින් පළවෙනි එක තමයි ඇල්බිනෝ ඉන්දියන් රින් නෙක් කියන එක. ඉතින් ඒ කියන්නේ සුදු පාට කට්ටිය. දෙවැනි එක තමයි ලුටිනෝ ඉන්දියන් රින් නෙක් කියන එක. ඒ කියන්නේ කහ පාට කට්ටිය. තුන්වෙනි එක තමයි බ්ලූ ඉන්දියන් රින් නෙක් කියන එක. ඒ කියන්නේ නිල් පාට කට්ටිය. හතරවෙනි එක තමයි ග්‍රේ ඉන්දියන් රින් නෙක් කියන්නේ ඒ කියන්නේ අළු පාට කට්ටිය. තියාලනේ මේ කට්ටියගේ පාට කවලම් වෙලා හැදිච්ච කට්ටියක් තියෙනවා. ඉතින් මේ කට්ටිය බයි කලර් ඉන්දියන් රින් නෙක් කියලා තමයි හඳුන්වන්නේ. මේ කට්ටිය ඉන්දියාවට ආවේනික ගිරව් ජාතියක්. ඉතින් අපේ රටේ ඉන්නේ මේ කට්ටියගේ කොළ පාට කට්ටිය තමයි අපේ රටේ කැලවල් වල හැම ඉන්නේ. ඉතින් මේ කට්ටිය සෙන්ටිමීටර් 40ක් වගේ දිගක් තියෙනවා. ඒ කියන්නේ පෙරෙත් එක සෙන්ටිමීටර් 40ක් වගේ දිගක් තියෙනවා. මේ කට්ටියන්ගේ මිල ගණන් ගත්තොත් ඇල්බිනෝ ඉන්දියන් රින් නෙක් කියන ජාතිය, ඒ කියන්නේ සුදු පාට කට්ටිය 75,000ත් 95,000ත් අතර ගණනක් වෙනවා. ඉතින් ලුටිනෝ ඉන්දියන් රින් නෙක් කියන්නේ ඒ කියන්නේ කහ පාට කට්ටිය 65,000ත් 75,000ත් අතර ගණනක් වෙනවා. බ්ලූ ඉන්දියන් රින් නෙක් කියන ජාතිය කියන්නේ නිල් පාට කට්ටිය 45,000ත් 55,000ත් අතර ගණනක් වෙනවා. ඉතින් ග්‍රේ ඉන්දියන් රින් නෙක් කියන ජාතිය, ඒ කියන්නේ අළු පාට කට්ටියත් 45,000ත් 55,000ත් අතර ගණනක් වෙනවා. වයි කලර් ඉන්දියන් රින් නෙක් කියන්නේ ඒ කියන්නේ අනුවේ කවලම් පාට තියෙන කට්ටිය. ඉතින් මේ කට්ටියගේ පාට අනුව ගොඩක් දුරට මිල වෙනස් වෙනවා. මේ කට්ටියන්ගේ මේල් ෆීමේල් ගත්තොත් මේල් එක්කෙනාගේ මාලයක් තියෙනවා, ෆීමේල් එක්කෙනාගේ මාලේ ඉන්නේ නැහැ. ඉතින් මේල් එක්කෙනාගේ කහ පාට කොළ පාට කට්ටියන්ගේ රතු මාලයක් තියෙනවා. නිල් සහ අලු කියන පාට වල දෙකේ කට්ටියන්ගේ කළු මාලයක් තමයි තියෙන්නේ. ඉතින් ඒකෙන් ගොඩක්ම ලේසි හොයාගන්න මේල් ෆීමේල්. ඉතින් මේ මාලේ ගොඩක්ම දුරට හොඳට බලා ගන්න පුළුවන් වෙන අවුරුද්දක් විතර වයස වෙන කුරුල්ලන්ගේ තමයි හොඳට බලා ගන්න පුළුවන් වෙන්නේ. පොඩි රොස් වල මේල් ෆීමේල් හොයන ටිකක් අමාරුයි. මේ කට්ටියගේ බ්‍රීඩින් ගැන කතා කරොත් කියන්නේ මේ කට්ටිය බ්‍රීඩ් කරන ගොඩක්ම අමාරු නෑ, ටිකක් අමාරුයි. ඉතින් මේ කට්ටිය ඔයා කැමති දෙන්නේ ගෙනල්ලා, ඒ කියන්නේ මේල් එක නිසා ෆීමේල් එක කෙනෙක් ගෙනල්ලා ඔයා ටිකක් ලොකු කූඩුවක්, ඒ කියන්නේ දෙන්නේ හදනවනම් අඩි 4ක් විතර පළලා, අඩි 4ක් විතර උස, අඩි 4ක් විතර දිග කූඩුවක් තියෙනවනේ. මොකද මේ කට්ටිය ටිකක් පියාඹන්න ඉඩ තියෙනවනේ. ඒ වගේම තමයි අර බ්‍රීඩින් කරලා එන පැටව් ලොකු වෙන්නත් ඉඩ තියෙනවනේ. ඉතින් ඒ නිසා ටිකක් ලොකු කූඩුවක් හදන්න. ඉතින් බ්‍රීඩින් කරලා පැටව් ආවට පස්සේ එයාලා වෙනම කූඩුවකට දානවා නම් ගොඩක්ම හොඳයි. ඉතින් ඔයාට කැමති දෙන්නේ ගෙනල්ලා බ්‍රීඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඇල්බිනෝ ඉන්දියන් රින් නෙක් මේල් එක්කෙනෙක් එක්ක ලුටිනෝ ඉන්දියන් රින් නෙක් ෆීමේල් එක්කෙනෙක් උනත් බ්‍රීඩ් කරන්න පුළුවන්. එතකොට එන ගොඩක් පැටවුන්ගේ පාට කවලම් වල තමයි ඉතින් එන්නේ. ඔයා කැමති නම් එකම පාටින් බ්‍රීඩ් කරොත් ගොඩක්ම වෙලාවට ඒ පාටින්, ඒ කියන්නේ ඇල්බිනෝ ඉන්දියන් රින් නෙක් දෙන්නෙක් බ්‍රීඩ් කරොත් සුදු පාටම තමයි පැටව ගොඩක්ම දුරට එන්නේ. ඉතින් කලාතුරකින් සමහරලාට පාට කවලම් වල එන්න පුළුවන්. බ්‍රීඩ් කරලා පැටව ආවට පස්සේ ඔයාට ඕන නම් මාස 6කින් විතර මේ කට්ටිය පෙයා කරන්න පුළුවන්. ලොකු කූඩුවක කවුරුත් එකට ඉන්නව නම් මේ කට්ටිය ගොඩක්ම දුරට පෙයා කරන්න ඕන වෙන්නේ නැහැ. ඉතින් ඒකට සමානලට කලාතුරකින් ඔයාට පෙයා කරන්න වෙයි. ඉතින් පෙයා කරද්දී ඔයාට කැමති පාට දෙන්නෙක් පෙයා කරන්න පුළුවන්, මේල් එක්කෙනෙක් සහ ෆීමේල් එක්කෙනෙක්. ඉතින් මෙහෙම පෙයා කරද්දී ඔයා එකම පැටව්, ඒ කියන්නේ එකම අම්මගේ තාත්තගේ පැටව පෙයා කරන්න එපා ගොඩක් වෙලාවට. එතකොට යාලා බ්‍රීඩ් කරලා ඉන පැටව ගොඩක් දුරට අංග විකල වෙන්න පුළුවන්. ඉතින් ඒක වළක ගන්න මේ විදියට පෙයා නොකර ඉන්න. එතකොට ඒක වෙන්නේ නැහැ. ඉතින් අපි බලමු මේ කට්ටියගේ බ්‍රීඩින් කරද්දි මේ කට්ටියට තියන්න ඕන ප්‍රධානම දෙයක් තමයි මේ කට්ටියගේ බ්‍රීඩින් කේජ් එක. ඉතින් බ්‍රීඩින් කේජ් එකක් තියද්දී යාළුවනේ මේ කට්ටිය ගොඩක්ම දුරට තියන්නේ බ්‍රීඩින් බොක්ස් තමයි. ඉතින් බ්‍රීඩින් බොක්ස් එකක් තියද්දී ඔයාලට මේ පේනවා ඇති රූප පේන සයිස් දෙකේ බ්‍රීඩින් කේජ් එකක් තියුණා නම් ගොඩක්ම දුරට හොඳයි. ඒ කියන්නේ මේ හැඩයම තියෙන එකක්. මොකද මේ කට්ටිය උඩින් එතකොට ගිහිල්ලා යට හොඳට ඉඩ තියෙනවා. ඉතින් එතකොට මේ කට්ටිය බ්‍රීඩින් කරලා බිත්තර රකින්න ඉඩ තියෙනවා. ඊට පස්සේ මේ කට්ටිය පැටව එළියට ඇවිල්ලා පැටව ටිකක් ලොකු වෙනකම් මේ බ්‍රීඩින් කේජ් එක ඇතුලේ ඉන්නවා. ඉතින් එතකොට
මේ කට්ටියට ඉන්න ඉඩ තියෙන ඉතින් ඒක ගොඩක්ම දුරට හොඳයි ඉතින් මේ හැඩේම නැත්නම් මෙන් රූපේ පේන විදිය බීඩින් කේක් එකක් වුණත් හොඳයි ටිකක් ලොකු එකක් තියන්න පුළුවන් නම් කියන්නේ අපි බලමු මෙයාලට කෑම දෙන්නේ කොහොමද කියලා කියන්නේ මේ කට්ටිය කෑම දෙද්දී මේ කට්ටිය ගොඩක්ම වෙලාවට පළතුරු කනවා මේ ගිරව් જાති ඉතින් මේ කට්ටියට ඔයා කැමති නම් උදේට දෙන්න පුළුවන් පළතුරු જાතියක් ඒ කියන්නේ හැමදාම උදේට පළතුරු දෙන්න පුළුවන් ඉතින් හවසට ඔයාට පුළුවන් බජිරි කෙනේවි මිලට් වගේ දේවල් දෙන්න හවසට ධාන්‍ය වර්ග දෙන්න ඉතින් එතකොට මේ කට්ටියට උදේ ඔයා පළතුරු දුන්නට පස්සේ හවස හොඳට කූඩු අස් කරලා තමයි ධාන්‍ය දෙන්න ඕන මොකද නැත්තම් උදේ දීපු පළතුරු හවසට ඇසිඩ් වෙන්න පුළුවන් ඉතින් එතකොට මේ කට්ටිය මැරෙන්න පුළුවන් ඇසිඩ් වෙලා ඉතින් ඒ වගේම තමයි මේ කට්ටියගේ උදේ තියපු වතුර එක අනිවාර්යයෙන්ම හවසට මාරු කරන්න ඕන මොකද නැත්තම් මේ කට්ටිය පළතුරු කාපු ගමන්ම වතුර බොනවා ඒ කියන්නේ අර පළතුරු හොටේ තියෙද්දිම වතුර බොනවා ඉතින් ඒ පළතුරු වතුරකේ මික්ස් වුණාට පස්සේ මේ කට්ටියට ඇසිඩ් වෙන්න පුළුවන් වතුරක ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම මේ වතුර එක මාරු කරලා හවසට මොකක් හරි ධාන්‍ය වර්ගයක් දාලා මේ කට්ටිය වතුර එකත් අලුතෙන්ම තියුණා ගොඩක්ම හොඳයි නැත්නම් මේ කට්ටිය ඇසිඩ් වෙලා මේ කට්ටිය නිකම්ම මැරිලා යන්න පුළුවන් ඒ වගේම තමයි යන්නේ ඔයා සීස් වර්ගයක් නොදී මේ කට්ටියට පළතුරු විතරක්ම දවස පුරාම දෙනවා නම් ඉතින් ඒකත් හොඳ නැහැ මොකද පළතුරු වලින් මේ කට්ටියට අවශ්‍ය පෝෂණය ඔක්කොම ලැබෙන්නේ නැහැ ඒ වගේම තමයි ඔයා බ්‍රීත් කරනවා නම් අනිවාර්යයෙන්ම මේ කට්ටිය විටමින් එකක් යූස් කරනවා නම් ගොඩක්ම හොඳයි ඉතින් මේ ෆයින් කියන විටමින් එක හරි නැත්නම් නෙක්ටෝන් ඊ විටමින් එක හරි යූස් කරනවා නම් ගොඩක්ම හොඳයි ඉතින් යන්නේ අද වීඩියෝ එකෙන් මම ඔයාලට ගෙනාවේ ඉන්ඩියන් රින්ග් නෙක් පැරට් ගැන ඉතින් යන්නේ අද වීඩියෝ එකෙන් ඔයාලට මේ කට්ටියගේ බ්‍රීත් කරන විදිය ඒ වගේම මේ කට්ටියේ කේජ් සයිසස් මේ කට්ටියට කන්න දෙන විදිය ඒ වගේම බ්‍රීඩින් කේජ් සයිසස් වගේ ගොඩක් දේවල් ඔයාලට හොඳට තේරෙන්න ඉතිගිල මම හිතනවා ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න මගේ චැනල් එක තමයි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න ඉතින් අද මම මේ වීඩියෝ ගැන සමු ගන්නවා ඔයාලට සුබ දවසක්